අයිබෝන් දරුවනි සුබ සන්ධ්‍යාවක් වේවා අපි නම් අද දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණි ළමුන් සඳහා පවත්වන ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කිරීමට තමයි අපි සූදානම් වෙන්නේ අපි ගිය සතියේ ඉඳලා පටන් ගත්තා එහෙම නැත්නම් මේ සැප්තැම්බර් මාසේ මුල ඉඳලා අපි පටන් ගත්තේ ඔකට අදාළ වාර විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න නේද විශේෂයෙන්ම අපි එහිදී සාකච්ඡා කරා දරුවන්ට පාසල් වලින් වාර විභාග පැවැත්වීම මගහැරුණා නේද ළමයින්ගේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න තියෙන අවස්ථාව මගහැරුණා ඉතින් ඒකට පිළියමක් විදිහට තමයි අපි මේ ඔකටට මගහැරුණු ප්‍රශ්න පත්‍ර වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න අද දවස් අපි මේ යොදාගෙන මේ විදිහට අපි ඒක රාශි වෙලා ඉන්නේ රයිට් ළමයි තාම සම්බන්ධ වෙනවා අපි කමන්නේ අපි කාල වේලාව ඉක්ම යන හින්දා අද අපිට තව ඉතිරි ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න තියෙනවා අපි ගිය සතියේ පළවෙනි වාර ප්‍රශ්න පත්‍රයකට අදාළව ප්‍රශ්න 20ක් සාකච්ඡා කරලා තියෙනවා අද අපට ඒකේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්න තියෙන්නේ අපි සාකච්ඡාව පටන් ගමු සම්බන්ධ වෙන ළමයි තාම සම්බන්ධ වෙනවා කමන්නේ අපි පන්තිය ඉදිරියට කරගෙන යන්න හරි දුවේ පුතේ අපි ගිය සතියේ මේකේ 20 වෙනි ප්‍රශ්නට වෙනකන් සාකච්ඡා කරා අද තියෙන්නේ මං හිතන්නේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඔකටට මං chat box එක ඕපන් කරලා තියෙනවා ඒතර ඔකටට අවශ්‍යතාවයක් තියෙනවා අපි අදාළ පිළිතුරු අපට සැපීම කරන්න පුළුවන් හරිද පුතේ එතකොට අපි ඊළඟ සතියේදී ඊළඟ සතියේ ඉඳලා මේ මේ පේපර් එකට අදාළ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ඔකට එක ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙන එතෙන්දී අපි accounts ප්‍රශ්න ටික බෝඩ් එකේ හදනවා ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනයේ දී ඒකට අදාළ පාඩම් කොටස් මතක් කරගෙන සිහිපත් කරගෙන ප්‍රශ්න වලට උත්තර සැපීම සිදු කරනවා හරිද පුතේ හරි එතකොට අපි මේකත් එක්කම සමගාමීව අපි තියරි ක්ලාස් එකක් ආරම්භ කරලා තියෙනවා නේද ඒකේ විස්තර ටික මම ඔකටට chat box එකට දාන්න ඔකට ඒ ටික බලන්න රයිට් ඒ ටික බලලා අවශ්‍යතාවයක් තියන අය ඉන්නවා නම් ඒ තියරි ක්ලාස් එකට සම්බන්ධයෙන් අපි ඒකෙදී සාකච්ඡා කරනවා සියලුම මේ විෂය කොටස් ටික ආවරණය වෙන විදිහට තමයි අපි ඒක සාකච්ඡා කරන්නේ රයිට් ඉදිරියේ මම මේ තොරතුරු ටික ඔකට ලබා දෙන්න රයිට් අපි එතකන් ගමු 21 වෙනි ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද කියන්නේ කියලා 21 වෙනි ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නේ කියන හිමිකාරිත්‍ය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කර ඇත්තේ හිමිකාරිත්‍ය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කර ඇත්තේ කොහොමද අපට ප්‍රශ්නෙට උත්තර ටිකක් දීලා තියෙනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර හිමිකාරිත්‍ය නේද අපට වැදගත් වෙන්නේ හිමිකාරිත්‍ය රයිට් ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා මොකද්ද සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර රාජ්‍ය අංශයේ ව්‍යාපාර ආයෙ දීලා තියෙනවා සුළු හා මහ පරිමාණ ව්‍යාපාර කියලා එහෙනම් පුතේ හිමිකාරිත්‍ය අනුව අපි කොහොමද මේක වර්ග කරන්නේ නේද කොහොමද වර්ග වෙන්නේ හිමිකාරිත්‍ය අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. එහෙනම් පුතේ 21 වෙනි ප්‍රශ්නෙට එන්නේ 3 වෙනි sorry 21 වෙනි ප්‍රශ්නෙට එන්නේ 3 වෙනි පිළිතුර නේද? හිමිකාරිත්‍ය අනුව රාජ්‍ය අංශයේ ව්‍යාපාර සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාර 21ට එන්නේ 3 වෙනි පිළිතුර. right hari ila prashne ta apiya right ilanga prashne ta apiya ilanga eken ahanawa 22 ken haul vyaparayeka haul karwanage wagakima pilibandawa nivaradi prakashaya thoranna nivaradi prakashanaya thoranna haul karwanage හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන්ගේ වගකීම පිළිබඳ නිවැරදි ප්‍රකාශනය තෝරන්න. එතන පුතේ ඔකට මතක තියාගන්න අපට ප්‍රශ්න ලැබෙනකොට නිවැරදි ප්‍රකාශනය, සාවද්‍ය ප්‍රකාශනය, නොගැලපෙන පිළිතුර දෙනවා. ඒ විදිය විවිධ අවස්ථාවන් අපට දෙනවා. එතකොට අපි ඒක පිළිබඳ හරේ නිසි ආකාර අවබෝධයකින් අපි පිළිතුර සපයන්න ඕනේ. මෙතන අහන්නේ අපට හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන්ගේ වගකීම පිළිබඳ නිවැරදි තොරතුරු. නිවැරදි ප්‍රකාශනය අහන්න. නේද? හවුල්කරුවන්ගේ වගකීම බාහිර පාර්ශවයන්ට පැවරිය හැකිය. හවුල්කරුවන්ගේ වගකීම අන් අයට පැවරිය හැකිය. හවුල්කරුවන් සාමූහික වශයෙන් වගකීමට බැඳේ. හවුල්කරුවන් සාමූහිකව වගකීමට බැඳී නොමැත.
අපෙන් අහන්නේ හවුල් කරුවන්ගේ වගකීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශන. නේද? බලන්න උත්සාහයක් ගන්න ඕකටි මට උත්තරයක් එවන්න chat box එක හරහා. නේද? chat box එක හරහා උත්තරයක් එවන්න. මම ඔකට මේ chat box එකට දැම්මා පන්ති 10 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් පවත්වන පන්ති පිළිබඳව විස්තරයක්. නේද? අපි හැමදාම සෙනසුරාදා 7ට නොමිලේ පවත්වන මේ පන්තිය පවත්වනවා. ඒකට සම්බන්ධ වෙන්න ඕන ඒකට අදාළ WhatsApp සමූහයේ සම්බන්ධ මම දාලා තියෙනවා. ඊට අමතරව අපේ theory class එක සම්පූර්ණ විෂය නිර්දේශයේ ආවරණය කරන theory class එක ඉරිදා 10:00 12:00 උදේ පවත්වන පෙරවරු. ඒකට අඳාලා දොරතුරු ටික දාලා දෙනවා පන්ති ගාස්තු කොහොමද පන්ති ගාස්තු දෙවන්නේ. අපි ආකාර හතරක් ඕකට දීලා තියෙනවා නේද? කාඩ් payment කරන්න පුළුවන්, online payment පුළුවන්, QR පුළුවන්. ওই විදිහට ඒ ටික විස්තරට කියවගන්න. ඒකට සම්බන්ධෙන්ටත් මගේ දුරකථන අංකය දාලා තිනවා ඒකට විස්තර ටික එවන්න ඕනේ. හරිද? ඊළඟට අපේ smart online campus ආයතනයේ තියෙන අනිකුත් විෂයන් සඳහා ඔකටට නොමිලේ සම්බන්ධ වෙන්න ඕන නම් ඒකට අදාළ group එකක් මම යොමු කරලා තියෙනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. හරිද? right. දරුවෙක් උත්තරයක් එවලා තිනවා 22ට 3 කියලා උත්තරය එවලා තිනවා. බලමු අපි මොකද්ද නිවැරදි පිළිතුර විදිහට අපට ගන්න පුළුවන් කියලා. 22ට තව කවුරු හරි උත්තර සපයනවාද? व्यापार තියරි පාඩම අපි ඊළඟ සතියේ හෙට අපි පටන් ගන්නවා 10 ශ්‍රේණියේ ළමයිට ව්‍යාපාර සංවිධාන පාඩම. ඉතර පුතේ ඔකටට මෙතන ඉන්න දරුවන්ට ඔකටගේ යාළුවන්ට මේ ව්‍යාපාර සංවිධාන පාඩම මගහැරිලා තියෙනවා නේද? මේකෙන් අනිවාර්යයෙන්ම O level වලට ප්‍රශ්න එනවා. right ප්‍රශ්න එකක් දෙකක් නෙවෙයි. සිද්ධි අධ්‍යයනයේ අනිවාර්ය ප්‍රශ්නය තුල ව්‍යාපාර සංවිධාන වලින් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ තෝරගන්න ප්‍රශ්න වල වෙනම තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රශ්න. ඊට පස්සේ බහුවර්ණ පේපර් එකේ MCQ පේපර් එකේ වෙනම තියෙන ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් මේ ව්‍යාපාර සංවිධාන වල ප්‍රශ්න එහෙනම් වැදගත් පාඩමක් ව්‍යාපාර සංවිධාන අපි හෙට තියරි ක්ලාස් එකේ 10 පස්සේ දරුවන්ගේ හෙට තියරි ක්ලාස් එකේ අපි පටන් ගන්නවා ව්‍යාපාර සංවිධාන මුල ඉඳලා උගන්වන්න. එතකොට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙන නම් දරුවෝ මගේ නම්බරේ 0.70 122.07 කියන නම්බරයට WhatsApp අනිට අදාළ තියරි ක්ලාස් එකට සම්බන්ධ කරන්න කියලා ඒකට පන්ති ගාස්තු ගෙවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඔකටගේ ආදරණීය දෙමව්පියන් කියන්නේ මට කතා කරන්න කියලා. ඒතර මම ඒකට ඔකටට අවස්ථාව ලබා දෙනවා මුදල් පසුව ගෙවීමේ පදනම මත පන්න මේ පාඩමට සම්බන්ධ වෙන්න. මොකද ඔකටට පාඩමනේ වැදගත් වෙන්නේ නේද? මුදල් ගෙවන එක අපට ඕන වෙලාව කරගන්න පුළුවන් නේද? right. එහෙනම් පාඩමයි වැදගත් වෙන්නේ. ඔකට එහෙනම් පාඩමට සම්බන්ධ වෙන්න දෙමව්පියෝට කියන්න මට කතා කරන්න කියලා. පාඩමට සම්බන්ධ වුණාට පස්සේ අපට පුළුවන් පන්ති ගාස්තු පසුව අවස්ථාවක දුනත් අය කරගන්න. එහෙනම් ව්‍යාපාර සංවිධාන පාඩම යම් කිසි කෙනෙකුට මගහැරිලා තියෙනවා නම් ආවරණය කර ගන්න අවශ්‍ය නම් ඒකට පුළුවන් හෙට පන්තියට සම්බන්ධ වෙන්න ඒකට වහාම මගේ දුරකථන අංකයට ඔකටිය මට WhatsApp අඩවිඩයක් දෙන්න පන්තියට සම්බන්ධ කරගන්න කියලා ඔන්ලයින් හරි කාඩ්ස් පේමන්ට් කරන්න පුළුවන් කට්ටිය කාඩ්ස් පේමන්ට් කරන්න මගෙන් විස්තර ඉල්ල ගන්න. එහෙම නැත්නම් දෙමව්පියන්ට කියන්න මට කතා කරන්න කියලා. ඒතර ඔකටිට හෙට පන්තියේ ඉඳලා ව්‍යාපාර සංවිධාන පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද පුතේ? right. එහෙනම් ඔකේ පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර නේද? හවුල් කරුව සාමූහිකව වග කියනවා කියන එක. වගකීමට බැඳෙනවා කියන එක. right. 23ට. x තීරුවේ රටවල්ද y තීරුවේ රටවල් වල භාවිතා කරන මුදල් වර්ගද දක්වා ඇත නේද? මතකයි දැන් අපේ ගිය සතියේ තියරි ක්ලාස් එකේ හිටියනම් අපි මේක මං ළමයිට assignment එකක් විදිහට දුන්නා ගෙදෙද්දි කරන් ඉන්න. නේද? රටවල් කීපයක් දීලා දැන් හෙට පන්තියට එන්න ඉන්න කට්ටිය දැන් ඒකට සූදානම් ඇති නේද? මට කවුරුත් බැයි. ඒවල නම් තිබ්බේ නෑ මේ වෙනකන්. මං කිව්වා මට ෆොටෝ එකක් හරි එවන්න කියලා. කරලා තියනවා බලමු දැන් අපි හිට පන්තියේදී මේ වඩ නිවැරදිව මේට අමතර රටවල් ගොඩක් මන් දීලා තිබ්බා ඒවට කොහොමද මුදල් ඒකක ටික ගලපලා හදාගෙන තියෙන්නේ කියලා right එහෙනම් අපි මේ තීරු දෙක මැච් කරන්න ඕනේ චීනේ චීනේ කියන රටේ භාවිතා කරන්නේ මුද මොන මුදල් ඒකකද නේද ඊට පස්සේ ජපානයේ මොන මුදල් ඒකකද ප්‍රංශයේ මොන මුදල් ඒකකද දකුණු කොරියාවේ මොන මුදල් ඒකකද උදේ මේ පේපර් එකට මේ රටවල් ටික දීලා මේ රටවල් වල මුදල් එකකින් වල ඔකටිකෙන් ප්‍රශ්න ඇහුවට ඕකටිය ඕ ලෙවල් ලියන අවුරුද්දේ සමහර විට වෙනත් රටවල් දීලා ඒ රටවල් වල මුදල් එකක පිළිබඳ ඔකටිකෙන් ප්‍රශ්න කරන්න පුළුවන් පුතේ. ඒ හින්දා ඔකටිය සාමාන්‍ය පොඩි හොබි එකක් විදිහට මේකන හොයලා බලන්න. ප්‍රවෘත්ති බලනකොට යනවා විනිමය අනුපාත ගැට විස්තර. නේද?
පත්තරයක් ගත්තාම පොඩි තීරුවක් දෙනවා විනිමය අනුපාතය සම්බන්ධයෙන්. එතකොට ඔකට බැංකුවකට ගියොත් බැංකුවේ ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒ රටවල්වල මුදල් ඒකක වලට කොහොමද මේ බැංකුව ගෙවීම් කරන්න කියලා. ඉතින් ඒව පොඩ්ඩක් බලන්න දැන් ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවෝ විදිහට ඒක චුට්ටක් බලන්න ඕනේ. හරි පුතේ 22ට උත්තරේ කියන්න කියනවා 22ටත් උත්තරේ කියුවේ පුතේ 3 වෙනි පිළිතුර. 22ට 3 වෙනි පිළිතුර. හරිද? 22ට 3 වෙනි පිළිතුර. right. අපි එනම් 23ට යන් මොකක්ද දෙන්නේ පිළිතුර? තෝරන්න බලන්න. 23ට මොකක්ද දෙන්නේ? තෝරන්න බලන්න. චීනේට චීනේ මොනවද භාවිත කරන මුදල් ඒකක? ජපානයේ චීනේ යුවාන් නේද? චීනේ යුවාන්. ජපානයේ යෙන්. ප්‍රංශයේ යුරේන්. දකුණු කොරියාවේ මොනවද? වොන්. right එන අපිට 23ට පිළිතුර විදියට ගන්න පුළුවන් පුතේ මොකද්ද? දෙවැනි පිළිතුර ලකුණු කරගන්න. දෙවැනි පිළිතුර. ඒක ඔකට මුදල් ඒකක සම්බන්ධයෙන් විනිමය අනුපාතයත් එක්ක ඔකට ඒක දැනුවත් වෙන්න ඕනේ තමයි. නේද? ඉන්දියාවේ මොනවද? බංග්ලාදේශයේ මොනවද? නේද? බංග්ලාදේශයේ වගේ මොනවද කියලා අහන්න බලන්න අයියේ. අපි මෑත කාලයේදී බංග්ලාදේශයත් එක්ක පොඩි ණය ගන්න දිරුවක් කරානේ. සමහර අයනම් කෝ ඒක ණය ගන්න දිරුවක් නේ පොඩ්ඩක් මේ මුදල්ල ඉල්ලගත්තා. ඒක ආයේ අපි ගෙවනකොට පොඩි පොලියක් ගෙවනවා කියලා ඉතින්. අපි නම් දන්න විදිහට ණයක් කියන්නේ ඒකට තමයි නේද ඉතින්. ඈ එයා කියනවා ඉතින් ඒක ණයක් නෙවෙයිලු නේද අපේ මේ හිටපු හොඳ ජනප්‍රිය මාධ්‍යවේදී තුමේ නේද? ඒක ණයක් නෙවෙයිලු මේ සල්ලි වගේක් ඉල්ලගත්තලු. ඒක දෙනකොට පොඩි පොලියක් ගෙවනවලු එච්චරයි මේක වෙන්නේ නේද ඉතින්. අපි දන්න විදිහට නම් අපි වාණිජයේ දරුවන්ට උගන්වන්නේ නේද ගිණුම් කරන්නේ උගන්වන්නේ ණයක් කියලා කියන්නේ ඒකක් තමයිනේ. යම් කෙනෙකුගේ මුදල් ඉල්ලගෙන ඒක ගෙවනකොට ඒ වෙනුවෙන් අපි වියදමක් දරනවා. ඒක තමයි පොලිය නේද? ඒක ණය දෙන එක්කෙනාගේ ආදායම වෙන්නේත් ඒ පොලිය නේද? අපි ව්‍යාපාර අධ්‍යයනය නැත්තම් වාණිජය කරන උගන්වන ගුරුවරු විදිහට ළමයින්ට උගන්වන්න නම් එහෙම නේද? මාධ්‍යවේදීතුමා ඒක වෙන විදිහකට නේද අර්ථ දක්වව කමන්නේ. හරි අපි 24 වෙනි ප්‍රශ්නයට යන්න. සමුපකාර සමිති ලියාපදිංචි කළ යුතු පනත වන්නේ සමුපකාර පුතේ ලංකාවේ නැත්තම් ලෝකයේම තියෙන විශේෂ ආකාරයේ ව්‍යාපාර සංවිධානය නේද? ඔය සමුපකාර වෙනුම හැම අවුරුද්දේම ප්‍රශ්න අහන හැම විභාගයකටම සමුපකාර නැත්තම් ව්‍යාපාර සංවිධාන කියන පාඩම තියෙන බොහෝ ව්‍යාපාර මේ විභාගවල උසස් පෙළ විභාගයටත් ව්‍යාපාර අධ්‍යයනයට ඔය සමුපකාර පිළිබඳ ප්‍රශ්න අහන. ඇයි ඒ? සමුපකාර කියන්නේ පොඩ්ඩක් විශේෂිත ව්‍යාපාර සංවිධානය. ඒක වෙන්න ඕනේ. හරිද? තා ළමයිට ඒක පොඩ්ඩක් දුරස්ත භාවයක් තියෙන ව්‍යාපාර සංවිධානය. right අපි බලමු 24ට පිළිතුර මොකක්ද කියලා. 1972 අංක 5 දරන පනත කියනවා. 2007 අංක 7 දරන පනත කියනවා. 1890 අවුල් අංක 24 දරන පනත කියනවා. දැන් පුතේ මෙහෙම පනත් දුන්නාට පස්සේ ඕ කට්ටිය හිතන්නේ ඇත්තටම සම්පකාර සමිතියේ සම්පකාර ලියාපදිංචි කිරීමේ පනත අමතකයි. හැබැයි ඔයාට මේ දෙන්නේ පුතේ ඕ කට්ටියගේ පාඩම් වල තියෙන මොනවා හරි අදාළ පනත් ටිකක් තමයි දෙන්නේ. නේද? 23ට අහනවා අයි පුතේ ඉන්නේ නැද්ද පන්තියේ? පන්තියේ රැඳිලා ඉන්න ඕනේ. ෆෝන් එකේ ලොග් වෙලා කුස්සියට කියලා කාලා ඉන්නකොට හරියන්නේ නැහැ. ෆෝන් එක ළඟටලා ඉන්න ඕනේ. 23ට අපි ගත්තේ පුතේ දෙවෙනි උත්තරේ. 23ට ගත්තේ අපි දෙවෙනි පිළිතුර. නේද? 24ටත් අපි පිළිතුරු දීලා තියෙනවා දැන් සමහරවල්. නේද? එතකොට ඔකට දන්නවා ඔකටිය දන්න දෙයින් දන්නේ තැනට යන්න. ඔකටිය දන්නවා නම් 2007 අංක 7 දරන පනත සමුපකාර නෙවෙයිනේ පුතේ. ඔකටිය දන්න එක මේ සමාගම් කියලා. එහෙනම් ඕක ඒක පිළිතුරට එන්න බෑනේ. ඒක අපි අයින් කරමු. නේද? ඊට පස්සේ 1890 පනත මොකද්ද? හවුල් ව්‍යාපාර ආඥා පනත. නේද? එහෙනම් ඒකත් අයින් කරනවා. ඒක සම්පකාර වලට වෙන්න බෑ. 1918 කියන්නේ මොකද්ද? වංචා වැළැක්වීමේ ආඥා පනත නේද? ඒක අපි දන්නෝනේ. ආයේ නම් ඒකත් අයින් කරලා පස්සේ ඉතුරු වෙන උත්තරේ මොකද්ද? 1972 අංක 5 දරන පනත. ඒක තමයි සමුපකාර සංවර්ධන පනත වෙන්නේ. නේද? සමුපකාර ලියාපදිංචි කරන්නේ ඔය 72 පනත යට. හරිද? එහෙනම් ඒක අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් පුතේ 24 පළවෙනි පිළිතුරු. තේරුණාද? එතකොට පුතේ අපි MCQ වලට පිළිතුරු සපයද්දි නේද? ඔය කට්ටිය දැකලා ඇති අම්මලා කුල්ලේ හල් කුල්ලට දාලා පොලද්දි මොකද වෙන්නේ? තම පෙනහෙරේට දාලා පිටි හලද්දි මොකද වෙන්නේ? අන්න ওই න්‍යායන් දෙක අපට යොදා ගන්න වෙනවා. අපිට එක අවස්ථාවකදී මේ පිළිතුරු කුල්ල භාවිතා කරලා හොයා ගන්න. ඒ කියන්නේ මොකක්ද? අපි කුල්ලෙන් පොලද්දි මොකද වෙන්නේ පුතේ? රොඩු ටික අහක යනවා. කුල්ලෙන් පොලද්දි අම්මලා එහෙන් අහන්නකො.
අම්මලාගෙන් අත්තම්මලාගෙන් අහන්න මොකද වෙන්නේ කියලා. කුල්ලෙන් පලද්දි රොඩු ටික අහක යනවා. හොඳ ටික කුල්ලේ ඉතුරු වෙනවා. නේද? ඒ වගේම තමා අපි පෙනහිරෙන් කරන්නේ මොකද්ද? රොඩු ටික ඉතිරි කරගෙන හොඳ ඒවා ටික හලලා වෙන් කරගන්න. නේද? එහෙනම් අපිට හැම වෙලාවෙදිම MCQ වලට උත්තර ලියද්දී ඔන්න ඔය ක්‍රමවේද දෙක ගොඩක් කලවට යොදා ගන්න වෙනවා. නේද? ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕක. right. දරුවෙක් අපට උත්තර එවනවා. හොඳයි. නේද? 11 වසරේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි දන්නේ නැහැ නේද? එහෙම කට්ටියත් ඇවිල්ලා උත්තර දානවා ඉතින්. right. අපි බලාගෙන යමු. 25. ව්‍යාපාර සංවිධාන වලට අයත් ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඔව්. ඒ කියනවා අයිති හා පාලනයේ රජය සතු වීම, B කියනවා අවම සමාජික සංඛ්‍යාව දස දෙනෙකු වීම, C කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, D කියනවා නීතිමය කටයුතු වලදී ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටීම. මින් දෙපාර්තමේන්තු වලට පමණක් පොදු වූ ලක්ෂණ වන්නේ. ආ දෙපාර්තමේන්තු කියන්නේ මොනවද පුතේ? රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන. නේද? රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන. එන අපෙන් අහනවා දෙපාර්තමේන්තු වලට පමණක් පොදු වූ ලක්ෂණ වන්නේ. දෙපාර්තමේන්තු වලට පමණක් පොදු වූ ලක්ෂණ වන්නේ. ඓතිහා පාලනය කවුද කරන්නේ පුතේ? ඓතිහා පාලනය කරන්නේ කවුද? රජය. නේද? ඊට පස්සේ අවම සමාජික සංඛ්‍යාව පිළිබඳ අදහසක් නැහැ. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් නෙවෙයි තියෙන්නේ දෙපාර්තමේන්තු වල. එහෙනම් D එකේ කියන මොකද්ද? නීතිමය කටයුතු වලදී ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිනවා. ඔව්නේ. දෙපාර්තමේන්තු වලින් කවුද? අධ්‍යක්ෂකවරු, කොමසාරිස්වරු. නේද? අයා නිල නාමයෙන් තමා පෙනී සිටින්නේ. නේද? රයිට්. ඒ හින්දා අපි පිළිතුර විදිහට ගන්න පුළුවන් පුන්නේ 25ට A සහ D. ඒ කියන්නේ 4. A සහ D කියන්නේ 4 වෙනි පිළිතුර. right අපි ආනි 26 වෙනි ප්‍රශ්නෙට ඔකේ ඔකේ 10 නම් හොඳයි හොඳයි පුතේ ඈ මම විහිළුවක් කරේ 11 වසරේ කියලා 10 වසර නම් හොඳයි ඔයාගේ දැනුම right 25ට එන්නේ 4 25ට පිළිතුරු විදියට එන්නේ 4 හරිද right අපි 26ට යම් පොල් සංවර්ධන අධිකාරිය අයත්න්නේ මින් කුමන ව්‍යාපාර සංවිධානයටද පොල් සංවර්ධන අධිකාරිය राज्य समागम राज्य समागम राज्य संस्था राज्य संस्था राज्य संस्था राज्य डिपार्टमेंट प्रजे विन व्यापार मुखदे राज्य संस्था विसी राज्य संस्था विसी हतर व्यापार संविधान वर्ग व्यापार संविधान प्रश्न अये विभाग पेपर पलवनी वारे तम अब व्यापार संविधान विभाग पेपर के गुड़ा व्यापार संविधान वाली मैं ओ लेवल विभाग व्यापार संविधान वाली अनिवार्य प्रश्न हण ඕ ලෙවල් ළමයිට ව්‍යාපාර සංවිධානයේ කියන්නේ වැදගත් පාඩම් කොටසක්. ඕ ලෙවල් පේපර් එකෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන පාඩමේ. ඒ හින්දා ඒ පාඩම් මගහැරිච්ච දුවල පුතාලා ඉන්නවා නම් අපෙත් එක්ක හෙට එකතු වුණොත් අපට ඒ පාඩම් ටික නැවත පුතේ ආවරණය කරගන්න පුළුවන් ඕක කට්ටියට. සටහනකුත් එක්ක බොහොම ආකර්ෂණීය ලෙස අපි ඒක හෙට උගන්වනවා ඕක කට්ටියට. පොඩක් නීරස පාඩමක් ව්‍යාපාර සංවිධාන පාඩම කියන්නේ ඒක පොඩ්ඩක් व्यापार संविधान लक्षण मतक उगण पाठ अवसाने व्यापार संविधान संविधान අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් හිට ඉඳලා පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන්. ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් කරගන්නවා. ඒක දෙමව්පියොන්ට මට කතා කරන්න කියන්නේ. ඒතර ඔ කට්ටියට ලොක්ඩවුන් එකෙන් පස්සේ හරි මුදල් ගෙවන්න අවස්ථාව මට හදලා දෙන්න පුළුවන් පුතේ. හරිද? කවන්නේ නැහැ. දීපස් නැන්නේ. 11 වසර දරුවෝ ඉදිරියට කවන්නේ නැහැ. තව කොහෙන් හරි ඔයාලා පුතාලට දරු දැනුමනේ ඕනේ පුතේ. නේද? ඔ කට්ටියට දැනුම අවශ්‍යයි. पुताड़ पुलवा पुते मे पाड़ अदाल तीरी कोटा सावरण ना
ඒකට පුතේ අපි හෙට 2 ඉඳලා 4 වෙනකන් තියරි ක්ලාස් එකක් කරනවා. ඒතර 11 වසර දුවල පුතාලට අපි 10 11 සියලු තියරි කොටස් ආවරණය කරනවා. කියන්නේ විෂය නිර්දේශය 10 11 පොත් දෙකම කරනවා. 11 වසර දරුවන්ට. තේරෙනවද රිවිෂන් එකක් විදිහට අපි කඩිනම් විදිහට මේ පාඩම් ටික කරනවා අදාළ සටහනොත් එක්ක. රයිට් අපි ඒක 11 වසර දරුවන්ට මේ වෙනකොට accounts ටික පටන් ගන්න තියෙන්නේ. රයිට්. එහෙනම් 11 දරුවට පුළුවන් ඔයාලට අවශ්‍ය නම් 11 වසර theory නැත්තම් revision class එකට සම්බන්ධ වෙන්න. එතකොට මේවා නැවත පාඩම් විදිහට අපි ඉක්මනින් ඉක්මනින් මාස 5 තුල කරලා දෙනවා. රයිට්. එතකොට අපේ 11 වසරේ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වුණොත් ඔයාලට මේ පාඩම් ටික අපි පෙළගස්සලා තියෙනවා. දැන් කොහොමද කවදද කවදද මොන පාඩම්ද කරන්නේ? හරිද? එහෙනම් ඔකට මේ ටිකට ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. හරි. මොකද මුතු මේ free the sir කියලා අහලා තින්නේ මොකද්ද? ප්‍රීද කියලා අහලා තින්නේ මොකද්ද? රයිට්. එහෙනම් පුතේ 26 ට එන්නේ දෙවෙනි පිළිතුර රාජ්‍ය සංස්ථා කියන එක. හරිද? රාජ්‍ය සංස්ථා කියන එක තමයි දෙවෙනි පිළිතුර එන්නේ. නැහ හෙට ක්ලාස් එක පුතේ free නෙවෙයි කරන්නේ. හැබැයි theory class එකට දිගටම සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් දෙමව්පියෝ මගේ මට කතා කරන්න මම එතකොට ඒ කට්ටියට පන්තියට සම්බන්ධ වෙන්න ඕන විදිය කියන්න. එතකොට මැසේජ් එකක් දාන්න මට පන්තියට සම්බන්ධ වෙන්න ඕන කියලා මම එතකොට ඒ කට්ටියව රෙජිස්ටර් කරගන්නවා. එතකොට ඔය කට්ටියකට අපි රුපියල් 500ක 500 ගාස්තුවක් අය කරනවා මාසෙට. හරිද? එතකොට ඒක දැන් මේ ලොක්ඩවුන් එකත් එක්ක ඔය කට්ටියට ගෙවන්න බැයි නම් අපි කාඩ්ස් පේමන්ට් සහ ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් කට්ටිය කරන්න. බැරි කට්ටිය ඉන්නවා නම් දෙමව්පියෝ සමග මට සම්බන්ධ වෙන්න කියන්න මම එතකොට දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරලා ඔය කට්ටියට साधारण किटपरण्यता पंतिर संबंध मसपुते पंसियाल पंसियाण दहाय पंथी दहायन का दहायला 12යි 30 වෙනකම්. හරිද? මේ නම්බරයට මැසේජ් එකක් දාන්න පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒක කළා. පන්ති ගාස්තු ගෙවන්න පුළුවන් නම් ගෙවන්න, බැරි නම් දෙමව්පියන්ට කියන මට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න කියලා මම එතකොට දෙමව්පියොත් එක්ක කතා කරලා ඒ අවස්ථාව ඔය කට්ටියට ලබලා දෙන්න. හරිද පුතේ? රයිට්. අපි ඉදිරියට යන්න. 27 X0Y0 තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. අනිත් පැත්තේ Y0 තියෙනවා. ඒකනායක සහ සහෝදරයෝ සරත්ත්‍යෝ ශ්‍රී ලංකා ටෙලිකොම් උත්කලික සමාගම නේද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මේ ටික මැච් කරන්න දෙන්න කියන බලන්න 24 පුතේ ඒක නම් ලේසියෝ කට්ටිය නේද 24 පිළිතුරක් දෙන්න 24 පිළිතුරක් දෙන්න ඒක පුද්ගල ව්‍යාපාරයක් නම් අපට සරත්ත්‍යෝ කෙනෙක් ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් නම් ඒකනායක සහ සහෝදරයෝ කියන එක ගන්න පුළුවන් නේද ඊට පස්සේ राज्य संस्था विधि विधि मंडले राज्य समागम श्रीलंका टेलीकॉम मोबिटेल श्रीलंका मोबिटेल एसएलटी मोबिटेल की श्रीलंका टेलीकॉम की राज्य समागम राज्य समागम अरे पिछले गंडपूल दहासरे मूल පාඩමේ ඉඳලා කරනවාද සර් ඔව් පුතේ අපි මුල් පාඩමේ ඉඳලා කරනවා අපි මේ වෙනකොට ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර පරිසරයේ කොටස් දෙක කරලා ඉවරයි හරිද හැබැයි පුතා පන්තියට සම්බන්ධ වුණොත් අපට ඒක රෙකෝඩින් එක ලබා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා සැප්තැම්බර් මාසයේ පන්ති ගාස්තු ගෙවලා පන්තියට ඇතුළත් වුණොත් ඔයාට අපි පසුගිය පාඩම් දෙකේ රෙකෝඩින් එක ලබලා දෙනවා මොකද ඔයාගේ අවශ්‍යතාවය ඒක හින්දා හරිද හිටාවි පටන් ගන්න තුන්වෙනි පාඩම ව්‍යාපාර සංගීතාන පාඩම ඉඳලා වාට එතකොට දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හරිද අවශ්‍ය නම් අර රෙකෝඩින් ටික මම වාට ලබලා දෙනවා සැප්තැම්බර් මාසයේ පන්තියට සම්බන්ධ වුණොත් පන්ති ගාස්තු ගෙවන්න හරිද පන්ති ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අම්මට හරි තාත්තට හරි මට චුට්ටක් කතා කරන්න කියලා කියන්න හරිද පුතේ රයිට් හරි අපි ඊට පස්සේ යන් 28ට 28ට පහත සඳහන් ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශනයේ තෝරන්න සත්‍ය පුතේ ඔක ගොඩාක් ළමයි වරද්ද ගන්නවා 11 වසර අය ලක් කරලා වරද්ද ගන්නවා අද උදේ අපි 11 වසර අය ලක් කරලා නම් මේ විදිහටම পেපර් ක්ලාස් එකක් කරා
එතකොටත් ඒකේ වැරද්දගත්තා සාවද්ද්‍ය. සාවද්ද්‍ය කියන්නේ පුතේ වැරදි. ඊට පස්සේ ආය වෙලා කහනවා නිවැරදි. ආය සමහර වෙලා කහනවා සත්‍ය. සමහර වෙලා කහනවා අසත්‍ය. ඔන්න ඔය වචන ඔකටට මග ඇරෙනවා පුතේ. ප්‍රශ්නේ කියවගෙන යනකොට ඔය වචන මග ඇරෙනවා. ඒ හින්දා එහෙම කරන්න එපා. ඔකට කරුණා කරලා ඒව හොඳට කියවන්න උත්සාහ කරන්න ඕන. හරිද? නැත්තම් මේ ඔකට විෂය දැනගෙන ලකුණු නැති වෙයි. හරිද පුතේ? ඒ හින්දා ඒව හොඳට කියවන්න උත්සාහ කරන්න ඕන. රයිට්. බලන්න නැනෝ තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය සුවා ගැනීම නිෂ්පාදන ක්‍රමවල දියුණුවට ඉවහල් විය. හරි. පාරිභෝගික ජීවන රටාව නිරන්තරයෙන් වෙනස් වීම ව්‍යාපාරවලට තර්ජනයකි. බාහිර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරික දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. දැඩි තරංගකාරීත්වයෙන් මුහුණ දීමට සිදුවීම ගෝලීය පරිසරයේ හිතකර තත්ත්වයකි. උපුතේ මේක පුතේ ව්‍යාපාර පරිසරයේ පාඩමෙන් එන ප්‍රශ්නයක් නේද? අපි මේක ගිය සතිය පන්තියේ කරා පුතේ. ව්‍යාපාර පරිසරයේ කරලා ෂෝට් ඇනලයිස් එක කරලා නේද? මොකද්ද ෂදුවත විශ්ලේෂණය? ෂෝට් ඇනලයිස් එක අපි මොකටද කරන්නේ? ව්‍යාපාර පරිසරයෙන් අපට ගන්න තියෙන දේවල් ටික නේද? ව්‍යාපාර පරිසර අධ්‍යයනයේ වැදගත්කම අපි මොකෙන්ද පෙන්වන්නේ? ෂෝට් ඇනලයිස් එකෙන් නේද? ඒක තමයි අපි අවස්ථා තර්ජන අපේ ශක්තියෙන් අපේ දුර්වලතා හඳුනාගන්නේ ෂෝට් ඇනලයිස් එකෙන්. අපි ඒක ගිය සතියේ කරා. රයිට්. එතකොට ඒවට අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් පන්තිර සම්බන්ධ වුණොත් ඒ වගේ රෙකෝඩින් ටික පුතේ ඔකට ලබලා දෙන්න පුළුවන්. රයිට්. පන්තිර සම්බන්ධ වුණොත් අපි පරණ රෙකෝඩින් ටික ළමයින්ට ලබලා දෙනවා. මොකද ළමයිට ඒවා අවශ්‍ය වෙන නිසා. හරිද පුතේ? රයිට්. එහෙනම් ඔතන අපි 28ට නිවැරදි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ මොකද්ද පුතේ? පළවෙනි එක නේ නැනෝ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය සොයා ගැනීම නිෂ්පාදන ක්‍රමවල දියුණුවට ඉවහල් වුණා කියන කාරණාව. රයිට්. ඔව් 28ට එන්නේ පළවෙනි පිළිතුර. හොඳයි. හරි. ඊට පස්සේ අපි යන් 29ට. 29 පහත සඳහන් වුණේ සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ කිහිපයකි. දැන් ඔකට නම් සංස්ථාපිත සමාගම් මතක් වෙන්න ඕනේ නේද? සංස්ථාපිත සමාගම් වල සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ කිහිපයක් වම සංස්ථාපිත සමාගම් ඔන්න ඔකට නම් මතක් වෙන්න ඕනේ. රයිට්. ඉහළ පිළිගැනීමක් පැවතීම නෛතික පුද්ගලභාවයක් පැවතීම අඛණ්ඩ පැවැත්මක් තිබීම ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් නිකුත් කිරීම මගින් සිදු කිරීම. ඉහත ලක්ෂණ අතරින් වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීම සඳහා බලපාන ප්‍රධාන හේතු වනුයේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට හේතු වන්නේ මොනවද පුතේ? කියන්න බලන්න මොනවද හේතු වන්නේ? ඔව් ඉහළ පිළිගැනීමක් සමාගමට තියෙන්න ඕනේ නේ. එතකොට තමයි මිනිස්සු විශ්වාසයෙන් කොටස් මිලදී ගන්න. ඒ වගේම තමයි පුතේ මොකද තියෙන්න ඕනේ? ප්‍රාග්ධන සම්පාදනයට කොටස් නිකුත් කිරීම සිදු කරනවා නේද? එහෙනම් කොටස් නිකුත් කරාම තමයි සමාගමකට පුළුවන්නේ වැඩි ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න. තේරුණාද? රයිට්. එහෙනම් පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන්නේ පුතේ ඒකේ මොකක්ද? තුන්වෙනි පිළිතුර A සහ D කියන එක. 29ට එන්නේ තුන්වෙනි පිළිතුර. රයිට්. 30ට අපි යන් ඉක්මනට. 30. තනිපුත්කල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුතු ආයතනය වන්නේ අදාළ පළාත් සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය, අදාළ ප්‍රාදේශීය සභාව. මොකද්ද ඔක පිළිතුරක් විතර ඔකට ගත්තේ? මොකද්ද ගත්තේ පුතේ? ඔක ලොකු ගැටලුවක් ළමයිට නේද? එක එක ගුරුවරු එක එක පන්තිවල එක එක ඉස්කෝලවල ඔක එක එක විදිහට උගන්වලා ළමයිට හරිය ව්‍යාකූල වෙන තැනක් වුනේ. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහෙද කියන්නේ? ඔව් නිවැරදි පිළිතුර තමයි පුතේ තුන්වෙනි එක. මොකද්ද? ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය. ඕක තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න. මේ හැබැයි පුතේ ඔකට කියලා දීලා තියෙන සමහරලාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි ලියාපදිංචි කරන්නේ. එව නැත්නම් අදාළ පළාත් සභාවේ කියයි. ඔය එක එක වචන දැන් ඒවා ඔක්කොමත් හරි පුතේ. මොනවා කරත් අපි ලියාපදිංචි කරන්නේ නාම රෙජිස්ටර් ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය. ඒතොර ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය විදිහට ඇතම් විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියා කරන අවස්ථා තියෙනවා. සමහර පළාත් සභාවල කෙලිම පළාත් සභාවේ ආයතනයක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. මේ මොන ආයතනයේ ක්‍රියාත්මක වුණත් ඒ ආයතනයේ ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ මේ ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය විදිහට. තේරුණාද? එහෙනම් ඔය විදිය ප්‍රශ්නයක් ආවතෝ කට්ටේ පිළිතුරු විදිහට ගන්න ඕනේ ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය. හැබැයි පුතේ ඔය කට්ටියට බලන්න ඔය පේපර් එකේ උඩින්ම දීලා ඇති වඩාත් නිවැරදි පිළිතුර හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියන.
තොර මෙතන පුතේ බැරි වෙලාවත් මේ ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලය කියන පිළිතුර නොතිබ්බනම් ඔය කට්ටිය ඒ එක්කම තියෙන වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි තෝරන්න ඕන. තේරුණාද? එහින්ද ඔය කට්ටිය පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕන. අටපාඩම්ම කරන්න එපා. නේද? අටපාඩම් කරලා බෑ මේවා අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ පුතේ. තේරුණාද? රයිට්. හොඳයි. අපි එනයි යන් 31ට පහත සඳහන් වන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග 4ක් නේද මේ විදිහට ප්‍රශ්න ගොඩක් ව්‍යාපාර සංවිධානයෙන් අපට අද ප්‍රශ්න ගොඩක් ලැබිච්ච එකක් හොඳයි නේද එතකොට මේ පාඩම පිළිබඳ ගැටලුවක් තවදුරටත් අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය දරුවන්ට අපිත් එක්ක තියරි ක්ලාස් එකට එකතුලා අදාළ වැඩ ටික හොඳින් කරගෙන යන්න පුළුවන් නේද පුතේ ඔව් දැනටත් අපිත් එක්ක ළමයි දැනන පිරිසක් එකතු වෙලා ඉන්නවා ඉතින් තවදුරටත් අපිත් එක්ක ළමයි එකතු වුණොත් මොකද අන්තිම අන්තිම වෙනකන් හිටියොත් එම අපිට මුල් පාඩම් ටික මග යරනවා පුතේ. දැන් අපිට හැමදාම ඔය රෙකෝඩින් දෙන වැඩේ කරන්න බෑ. මොකද පළවෙනි දැන් අපි මේ පන්තිය හඳුන්වාගෙන දීගෙන යන කාලෙ හින්දා අපිට මේ අපි දැන් දෙවෙනි මාසය යන්නේ සැප්තැම්බර් මාසෙ. අපි අගෝස්තු මාසෙ පටන් ගත්තා. ඒතර පුතේ සැප්තැම්බර් මාසෙ එන කට්ටියට අගෝස්තු මාසෙ රෙකෝඩින් ටික දෙන්න පුළුවන්. හැබැයි පුතේ එතනින් පස්සේ එන ළමයිට අපි ආයෙ සැප්තැම්බර් මාසෙ රෙකෝඩ් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද එහෙම දෙන්න ගියොත් එම මේ වැඩේ කරන්න බෑ අපිට. නේද පුතේ? සහනයක් විදිහට අපි සැප්තැම්බර් මාසය සම්බන්ධ වෙන ළමයිට අගෝස්තු මාසෙ මේ අගෝස්තු මාසයේ රෙකෝඩින් ටික ලබලා දෙනවා. හරිද? හැබැයි එහෙම කියලා ඔක්තෝබර් සම්බන්ධ වෙන්න බලන්න ඉඳලා සැප්තැම්බර් රෙකෝඩින් නම් ඉල්ලන්න එපා. නේද? අපි ඔක්තෝබර් මාසය වෙනකොට අපේ ඇකවුන්ටින් ටික පටන් ගන්නවා. හරිද? අපි සැප්තැම්බර් මාසයේදී ව්‍යාපාර අධ්‍යයනය ඇතුළු ඒ ටික ඉවර කරනවා. ව්‍යාපාර සංවිධාන පාඩම ඉවර කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගිණුම් කරණේ. අපි ඔක්තෝබර් මාසයේ ඉඳලා ගිණුම් කරණේ ආරම්භ කරනවා. රයිට් බොහෝ දුරට සැප්තැම්බර් අන්තිම සතිය වෙනකොට අපට ගිණුම් කරණය ආරම්භ කරන්න පුළුවන් වෙනවා. රයිට්? හරි. එහෙනම් අපි අන් 32 ප්‍රශ්නෙට ව්‍යාපාර පාලනයට හසුවන පරිසරය වන්නේ ව්‍යාපාරයේ පාලනයට හසුවන පරිසරය කුමක්ද? මොකද්ද පුතේ 32? ව්‍යාපාරයේ පාලනයට හසුවන පරිසරය අපි මොකක් කියලාද හඳුනගන්නේ? මොකක් කියලාද හඳුනගන්නේ? ව්‍යාපාරයේ පාලනයට හසුවන පරිසරය මොකක් කියලාද අපි හඳුනගන්නේ? අභ්‍යන්තර පරිසරය නේද? අභ්‍යන්තර පරිසරය. 32 අභ්‍යන්තර පරිසරය. රයිට්? අභ්‍යන්තර පරිසරය. 32 ට එන්නේ පුතේ අභ්‍යන්තර පරිසරය. රයිට්? හොඳයි. 32 කරේ නැද්ද අපි? රයිට්. හොඳයි මතක් කරගන්න පුතේ ඈ. හොඳයි හොඳයි මතක් කරගන්න. හොඳයි. අරිනම් බලමු 32 ටක් ගාලා බලමු. 32 ට මොකක්ද එන්නේ? පහත සඳහන් වුණේ ව්‍යාපාර සංවිධාන වර්ග 4කි. රාජ්‍ය සංස්ථා, හවුල් ව්‍යාපාර, තනිපුද්ගල ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තුව. මේ නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර සංවිධානය වන්නේ. නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර සංවිධානය වන්නේ. මොනවාද? හවුල් ව්‍යාපාර වලට නැහැ. තනිපුද්ගල ව්‍යාපාර වලට නැහැ. අපි හොඳටම දන්නවා. නේද? අපි හොඳටම දන්නවා. එහෙනම් මොකද තියෙන්නේ පුතේ? රාජ්‍ය සංස්ථා වලට තියෙනවා. නේද? රාජ්‍ය සංස්ථා වලට තියෙන අපි සංස්ථාවේ නමින් තමයි කටයුතු කරන්නේ. මෙතන පුතේ රාජ්‍ය දෙපාර්තමේන්තු කියලා දාලා තියෙනවා වෙන උත්තරයක්. අපිට තෝරන්න වෙන්නේ වඩාත් ගැළපෙන පිළිතුර. නේද? අපිට පළවෙනි එක ඒ තිබ්බා කියලා බී ගන්න බෑ. බී මොකද? හවුල් ව්‍යාපාරයක්. අපි හොඳ ආකාරවම දන්නවා පුතේ හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා. ඒ හින්දා අපිට පළවෙනි පිළිතුර තෝරගන්න බෑ. තුන්වෙනි පිළිතුර ගත්තොත් බී තියෙනවා. සී තියෙනවා. ඒ දෙකටම පුතේ නෛතික පුද්ගල භාවයක් නැහැ. අපි දන්නවනේ ඒක හොඳ ආකාරව. ඊට පස්සේ ඒ සහ සී තියෙනවා. ඔව්. ඒ වලට තියෙනවා. හැබැයි සී වලට නැහැ. නේද? එහෙනම් පුතේ අපිට වඩාත් නිවැරදි පිළිතුර විදිහට තෝරන්න වෙන්නේ දෙවෙනි පිළිතුර ඒ සහ ඩී කියන එක. රයිට්? වඩාත් නිවැරදි පිළිතුර විදිහට තෝරන්න වෙන්නේ ඒ සහ ඩී කියන පිළිතුර. කියන්නේ දෙවෙනි පිළිතුර 31ට දෙවෙනි පිළිතුර තමයි අපිට තෝරගන්න වෙන්නේ. ප්‍රධානියාගේ නිල නාමය රයිට් එහෙම එකක් තමයි දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් තියෙන්නේ
හරිද? right. අපි යන් 33ට 32 කරා 33 ප්‍රශ්නේ. පහත සඳහන් කරුණු අතරින් දෙපාර්තමේන්තු ක්‍රමයේ වාසියක් වන්නේ. දෙපාර්තමේන්තු ක්‍රමයේ වාසියක් වන්නේ. මොකද්ද? දෙපාර්තමේන්තු ක්‍රමයේ වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්නේ මොකද්ද? තාක්ෂණික මොකද්ද? පහසුවෙන් ආරම්භ කළ හැකි වීම? බැ. දෙපාර්තමේන්තුවක් එහෙම අපිට පහසුවෙන් ආරම්භ කරන්න බෑ නේද? ඔව්. ඊට පස්සේ අනෙකුත් ව්‍යාපාර සංසන කළ පාලනයේ පහසු වීම? නෑ නෑ. ඔය ඔෆිස් වල රජයේ ඔෆිස් වල වැඩ කරන අම්මලා තාත්තලා ඉන්නව නම් අහන්නකො නේද? දෙපාර්තමේන්තුවක පාලනය කොහොමද කරන්න පුළුවන් කියලා. නේද? එතකොට කියයි පාලනය ලේසිද නැද්ද කියලා. නේද? අම්මලා තාත්තලා ඔෆිස් වල වැඩ කරනවා නම් රජයේ නේද දෙපාර්තමේන්තුවල අහන්නකො පාලනය කොහොමද කියලා. නේද? ඊට පස්සේ තුන්වෙනි එක අවශ්‍ය විදිහට වසා දැමිය හැකි. එහෙම වහන්න බෑ දෙපාර්තමේන්තුව ආවට කියට නේද? लाभ अपेक्षा व्यापार हाउल व्यापार ఒకా ప్రశ్న කියවද්දිම යටින් ඉරක් ගහ ගන්න. අවාසිය අවාසිය අවාසියක් අහන්න. හරිද පුතේ? ඕක ළමයි අනන්ත වරද්ද ගන්නවා වාසියක් කියලා හිතන. හරිද? වාරගත්ත වරද්දගත්ත වාර ගන්න අනන්තයි ළමයි. හරිද? අපි දැන් මේ අවුරුදු ගාණක් පන්ති කරනවා. ඕ විදිය ප්‍රශ්න ළමයි වරද්ද ගන්න. මේ හොඳට අපෙත් එක්ක පන්තියේ හොඳට කතා කරලා හොඳට උත්තර ලියපු ළමයි විභාග වලට ගියාම පුතේ ඕවා වරද්ද ගන්න. අපි කියනවනේ අර සිංහල කියවනක් තියනවනේ පුතේ. හදිස්සියට කොරස් කටෙත් අත දා ගන්න බෑ කියලා අහලා තියෙනවා නේද? අත්තම්මල එහෙම ගෙදර ඉන්නවා ඔවා කියනවා. මොකද කොල්ලෝ ඔය අච්චර කලබලේ නේද? හදිස්සියට කොරස් කටෙත් අත දා ගන්න බෑනේ කියලා කියනවා. right? ඒ කියන්නේ ඇයි ඒ? විෂය දන්නවා වුණාමත් ළමයි ටිකක් කලබල. නේද? පේපර් එක ගත්ත ගාම දඩි පිටි ගහලා උත්තර වලට ඉරි ගහන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම එපා. වාට පැයක්ද, පැය දෙකක්ද, පැය තුනක්ද? අහලයක් දීලා තියෙනවානේ. නේද? ඔයා පේපර් එක පුතේ පැය තුනේ පේපර් එක පැයෙන් කරා කියලා වාට වැඩිපුර ලකුණු දෙනවද? එහෙම පේපර් එකේ කොහොමද උත්තර මේ සඳහනක් කරලා තියනවද? කාලය පැයක් පිට කරොත් ඔයාට ලකුණු වැඩිපුර දෙනවා කියලා. එහෙම නෑ. එහෙම නෑ. ඒ හින්දා ප්‍රසස්ත විදිහට කාලය පාවිච්චි කරන්න ඕනේ. අපි 11 වසර අයියලා කළාට එහෙම නෝ හොඳට කියලා දෙනවා. කාලය ප්‍රසස්ත විදිහට අපි පාලනය කරන්න කළමනාකරණය කරන්න පුරුදු වෙනවා. අපි ඔකට 11 වසරේදී කළමනාකරණය කියලා පාඩමක් තියෙනවා. එතෙන්දී අපි කියලා දෙනවා ව්‍යාපාර කළමනාකරණය කරනවා වගේම පුතේ ඔයාගේ ජීවිතය කළමනාකරණය කරගන්නයි ඔයාගේ විභාගය කළමනාකරණය කරගන්න. ඒ සියල්ල ඔකට අපි කියලා දෙනවා. නේද? පාඩම විතරක් නෙවෙයි. ළමයින්ට හොඳ පුරවැසියෝ විදිහට කොහොමද මේ රටට ලෝකෙට වැඩදායක විදිහට ජීවත් වෙන්නේ. තමන්ගේ විභාගෙට ඔයා කොහොමද ඔයාගේ දැනුම ඔයාගේ කාලය කළමනාකරණය කරගන්නේ. right? ඒ ටික ඔකට අපි කියලා දෙනවා. හරිද? right. එහෙනම් අපි යන් ඊට පස්සේ उत्तर बलमु आउल व्यापार हाउल व्यापार नैतिक बुद्धल हाउल व्यापार वलत्ने එනම් පුතේ අවාසියක් වෙන්නේ මොකක්ද? හවුල් ව්‍යාපාරයක අවාසියක් වෙන්නේ මොකක්ද වෙන්නේ? ලාභය හවුල් කරුවන් අතර බෙදිලා යනවා තනි පුද්ගල ව්‍යාපාරයක් එක්ක සාපේක්ෂව. තනි පුද්ගල ව්‍යාපාරයක එක්ක මෙයා අපට සංසන්දනය කරන්න කියන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? ලාභේ බෙදිලා යන වැඩේ වෙනවා. නේද? තනි පුද්ගල ව්‍යාපාරයක නම් පුතේ කෙනෙක් ලාභ ලැබුවා අන්න තවන්ටම ඒක භුක්ති විඳින්න පුළුවන්. හැබැයි හවුලක ABC කියලා හවුල් කරව තුන්දෙනෙක් හිටියොත් ලාභය බෙදිලා යනවා. එකක්ටි තීරණය කරගත්ත ලාභ ලාභ අනුපාතයකට ඒක බෙදිලා යනවා. නේද? අපි ඒවා හවුල් ව්‍යාපාරවලදී සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ 34ට පිළිතුර වෙන්නේ මොකද්ද? 2. අපි ඉක්මනට යන් 35ට. සංස්ථාපිත සමාගම් වලට නෛතික පුද්ගලභාවයක් හිමිවීම තුල වැඩි ප්‍රාර්ථනාවක් ඇති කරගත හැකිය වගකීම සීමා සහිත වේ. නීතිමය විධිවිධාන අධික වේ. සමාගමේ නමින් වත්තම් අත්පත් කරගත හැකි වේ. මොකද්ද පුතේ 35 එන්නේ? ඔව්, නෛතික පුද්ගල භාවයක් අත්වෙන හින්දා
සමාගමේ නමින් වත්කම් අත්පත් කරගන්න පුළුවන්. ෆිනෑන්ස් කම්පැනි වලත් එක්ක සමාගමේ නමට වත්කම් ෆිනෑන්ස් කරලා ගන්න පුළුවන්. වාහන සමාගමේ නමට ලියාපදිංචි කරන්න පුළුවන්. ඉඩම් සමාගමේ නමින් මිලදී ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් පිළිතුර එන්නේ 35ට 4 36 36 මොකක්ද එන්නේ? පහත සඳහන් ව්‍යාපාර සංවිධාන අතරින් ආයතන සංග්‍රහයක අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ ආයතන සංග්‍රහයට අනුව කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ මොනවාද පුතේ? ඔන්න අම්මලා තාත්තලා ගෙදර රජයේ ආයතනයක වැඩ කරනවා නම් අහන්නකො බලන්න. මොකක්ද මේ ආයතන සංග්‍රහය කියන්නේ කියලා නේද? ආයතන සංග්‍රහය කියලා කියන්නේ පුතේ රජයේ දෙපාර්තමේන්තු වල කටයුතු පාලනය කරන්න. නේද? කටයුතු කරන්නේ කොහොමද කියලා ලියලා තියෙන පොත. ඒක තමයි කියන්නේ කොහොමද මේ ආයතනයේ ලිපිගොනුඩක නඩත්තු කරන්නේ. කොහොමද මේ ආයතනයේ සේවකයන් බඳවා ගන්න. කොහොමද මේ කට්ටියගේ පඩි ගණනය කරන්නේ. කොහොමද මේ කට්ටිය වැරද්දක් කරොත් දඬුවම් දෙන්නේ. අන්න ඒ විදිහේ කාරණා සියල්ලම මේ තියෙන්නේ ආයතන සංග්‍රහය. රයිට්. විතර අම්මලා තාත්තලා රජයේ රැකියාවක් කරනවා නම් ගොඩක් කලාවට ආයතන සංග්‍රහ පොතක් ඇති gitu. හරි. අම්මගෙන් තාත්තගෙන් අයියලා අක්කලා රජයේ රැකියාවක් කරනවා නම් අහන්න. මොකද්ද අයියා අක්කා මේ ආයතන සංග්‍රහය කියලා කියන්නේ. එතකොට අහයි කොහොමද බොල ඔයා දන්නේ මේවා කියලා නේද? එතකොට කියන්නේ මෙහෙමයි අපේ ක්ලාස් එකේ මෙන්න මෙහෙම කිව්වා. එහෙම එකක් තියනවා නේද කියලා අහන. හරිද? රයිට්. අපි ඊට පස්සේ යන් 37. ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ ගාස්තු නියම කිරීම සිදුවන්නේ. ආ කවුද ගාස්තු නියම කරන්නේ? ග්‍රාමසේවක මහත්තයාද? සමාගම් රෙජිස්ටර් කාර්යාලයට යන්නේ නැහැ නේ තනි පුද්ගල ව්‍යාපාර. ග්‍රාමසේවක මහත්තයා ගාණ නියම කරන්නේ නැහැ. හැබැයි ග්‍රාමසේවක මහත්තයෙන් අපට පොඩි සහතිකයක් ගන්න තියෙනවා නේද? මේ පළාත් සභාවට බලය පැවරීම අනුව. ඔව්. හැබැයි ගාස්තු නියම කරන්නේ කොහෙන්ද පුතේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ පුතේ. 37ට එන්නේ 4. 37ට එන්නේ. ඔව්. 37ට එන්නේ මොකද්ද? පළාත් සභාවලින්. සෝරි මට වැරදුනා. පළාත් සභාවලින්. ඇයි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පුතේ බලය පවරන්නේ අදාළ පළාත් සභාවේ. නේද? පළාත් සභාවේ මොකද්ද? ව්‍යාපාර නාම ප්‍රඥප්තිය නේද? ඒතර පළාත් සභාවෙන් තමයි කියන්නේ මෙන්න ගාස්තුව. ඒ ගාස්තුව ඒජි ඔෆිස් එකේ නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අය කරාට ඒක යන්නේ කොහෙටද? ඇත්තරම අදාළ පළාත් සභාවට. හරිද? ඒ හින්දා 37ට එන්නේ ඒ පළාත් සභාවට පැවරී ඇති බලය අනුව ගාස්තුව නියම වෙනවා. ඒතර පළාත් සභාවෙන් පළාත් සභාවට පුතේ ලියාපදිංචි ගාස්තු වෙනයි. නේද? බස්නාහිර පළාතේක නෙවෙයි මධ්‍යම පළාතේ. මධ්‍යම පළාතේක නෙවෙයි දකුණු පළාතේ. හරිද? ඒ විදිහට තමයි ඔබ ක්‍රියාත්මක වෙන්නේ. හරි පුතේ. අපි යන් එහෙනම් 38ට. එහෙනම් ලියාගන්න පිළිතුර 37ට එන්නේ පුතේ 3 වෙනි පිළිතුර. හරිද? 37ට එන්නේ 3 වෙනි පිළිතුර. ඊළඟට අපි යන් 38ට. අනෙකුත් ව්‍යාපාර හා සාපේක්ෂව බලන කල සමූපකාර ව්‍යාපාර ලෝක ව්‍යාපාරය ව්‍යාපාර ලෝකය හා තරඟ වැදීමට අපහසු වී තිබේ. මේට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ මින් කුමක් නේද? ඔය දරුව දුවල පුතාලා දැකලා තියෙනවද මේ 36ට එන්නේ පුතේ 4. 36ට එන්නේ 4. හරිද? රයිට්. හරි. එතකොට ඔකට දැකලා තියෙනවද පුතේ? ඔකට ගමෙත් දැදින සමූපකාරය නේද? සමූපකාරයක් ඇති. ඒ වගේම ඔකට කඩේ තව සිල්ලර වෙනද සැලුත් තියෙනවද? පෞද්ගලික ඒක පුද්ගල ව්‍යාපාරත් ඇතිනේ. බලන්නකො ඔය දෙක සංසන්දනය කරලා කොහොමද වැඩේ කියලා නේද? බලන්නක චුට්ටක් ඔය දෙක සංසන්දනය කරලා ඕකට්ටිටම තේරෙයි ඇයි සමූපකාරවලට මේ ව්‍යාපාරික ලෝකේ ජය ගන්න බැරි කියන්නේ. නේද? ගිහිල්ලා කතා කරාට පස්සේ බලන්නකො. ඇයි? මොකද ආවේ? නැතු ඉතින් ආයතන මේ සම්පකාරයට යන්නේ බඩු ගන්න ඇරෙන්න වෙන මොනවත් මේවා කරන්න නෙවෙයි චිත්‍රපටි බලන්න නෙවෙයි නේද? නිකන් ගහ ගන්නට වගේ කතා කරන්නේ. හැබැයි ඔයාගේ කඩේ පෞද්ගලික මේ අනිපුද්ගල ව්‍යාපාරයකට යන්නකො. ආ පුතේ නේද? ආදුවේ ආයියේ ආක්කේ නේද? නැන්දා මාමා කියලා තමයි කතා කරන්නේ ඉතින්. හැබැයි සම්පකාරයට ගියාම දැන් ගහ ගන්නට වගේ කතා කරන්නේ නේ. යන්නේ ඒකයි වැරද්ද. රයිට් බලමු අපි සම්පකාරවල මොනවද තියෙන කියලා. සම්පකාර ව්‍යාපාර වල ප්‍රාග්ධනය සම්පාදන මාර්ග සීමිත වීම. සම්පකාර සමාජීය සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම. සම්පකාර වල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පැවතීම. සම්පකාර ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට සිදුවීම.
ඔන්නෝග තමපති අවුලකට තියෙන මොකද්ද සම්පකාර ප්‍රතිපත්ති මත කටයුතු කිරීම සිදු සම්පකාර ප්‍රතිපත්ති හොඳයි හැබැයි ඒක නම්‍යශීලී නැහැ එහෙනම් ඒක මැත්තේ ඉඳලා ගත්තට පස්සේ මිනිස්සුන්ට ඕන දේවල් නෙවෙයි සපයන ඒ කට්ටියට ඕන දේ එහෙම මිනිස්සු ගන්න නැහැනේ බඩු නේද රයිට් ඒ හින්දා තමයි සම්පකාර වලට අනිකුත් ව්‍යාපාරයක් වලත් එක්ක තරඟ කරන්න බැරි නේද එතන ඉන්න මැනේජර්ට සම්පකාරයේ ඉන්න නිලධාරියාට හිතුම දේවල් විකුණන්න බැහැ එකට්ටික සම්පකාර සමිතියෙන් තීරණය කරපු දේවල් තමයි ගණන්ලා විකුණන්න පුළුවන්. තමයි එකට්ටික සම්පකාර ප්‍රතිපත්ති මත තමයි කටයුතු කරන්නේ. අපි සම්පකාර ව්‍යාපාර සංවිධානය ඇතුළේ තියෙන්නේ අපි ඒකත් හොඳට මේවට හේතු සාධක ඇතිව මොනවද මේ ප්‍රතිපත්ති වලින් කියන්නේ? සම්පකාර ප්‍රතිපත්ති කියන්නේ මොනවද කියන දේ ඔකට අපි තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට ඔකට තේරෙයි ආ මේ කියන කතාව ඇත්ත තමයි මේ ප්‍රතිපත්තිත් එක්කනම් බිස්නස් කරන්න අමාරුයි කියලා. රයිට්? හරිද? අපිට අවසාන ප්‍රශ්න දෙක තියෙනවා. රයිට්? එහෙනම් දැන් ගොඩක් මගරි සම්බන්ධ වෙන දරුවෝත් ඉන්නවා රයිට් ඒ හින්දා මම මගේ අර පන්ති ගැන විස්තර තියෙන නෝට් එක මම නැවත ඔකට්ටියට මැසෙන්ජර් එක මේ chat box එකට දානවා රයිට් ඒකට සම්බන්ධ වෙලා බලන්න මේ කොහොමද කටයුතු ටික කරගෙන යන්න පුළුවන් නේ කියලා රයිට් ඔකට්ටියට අවශ්‍ය කරන පොඩි ඔකට්ටිය යාළුවෝ ඇති නේද පාඩම් කොටස් ආවරණය වෙලා නැති නේද මේ කොරෝනා හින්දා සමහර ළමයිට කොරෝනා පොසිටිව් වෙලා ඉස්කෝලේ යන්න බැරි වෙච්ච ළමයි ඇති. සමහර පැතිවල සෑහෙන කාලයක් ලොක්ඩවුන් කරලා තිබ්බා නේද? වස්නායිර පළාතේ ගොඩක් ප්‍රදේශවල සෑහෙන කාලයක් ලොක්ඩවුන්. නේද? එතකොට කාටවත් කොහෙවත් යන්න බැහැ. රයිට්? පන්ති හරියට කවර් කරගන්නත් බැරි වෙන්නේ. රයිට්? ඉතින් ඒ හින්දා එහෙම මොනවා හරි තියෙනවා නම් ඔය මම ඒක chat box එකේ තියෙන විස්තර වලට අනුව කට්ටිය අදාළ group වලට සම්බන්ධ වෙන්න අපේ smart online campus ආයතනයේ අනෙකුත් විෂයන් කරනවා පහක් මගේ ව්‍යාපාර අධ්‍යයනයේ හැර ගණිතය කරනවා විද්‍යාව කරනවා සිංහල කරනවා ඉංග්‍රීසි කරනවා ඉතිහාසය කරනවා ඔය හැම පන්තියකම පුතේ ෆ්‍රී ක්ලාස් තියෙනවා හරිද ෆ්‍රී ක්ලාස් උත් තියෙනවා අවශ්‍ය ළමයට තියරි ක්ලාස් උත් තියෙනවා රිවිෂන් ක්ලාස් උත් තියෙනවා මැක්ස් වලට වගේ රිවිෂන් ක්ලාස් උත් තියෙනවා සිංහල වලට සෙමිනාර් තියෙනවා විද්‍යාවට සෙමිනාර් තියෙනවා රයිට් ඒවට අතර ඔකට සම්බන්ධ වෙනකොට නම් ඕකේ මැසේජ් එකේ මම අන්තිමට දාලා තියෙන ගෲප් එක අනෙකුත් විෂයන් සඳහා සම්බන්ධ වෙන්න කියලා අන්නෝයි ගෲප් එකට සම්බන්ධ වෙන්න. එතකොට මේ ගෲප් එකට අදාළ පණිවිඩ අපි ලබලා දෙනවා. කොයි කොහමද මේ අනිකුත් විෂයන් වලට සම්බන්ධ වෙන්නේ. ඔකට 10 වසරේ ව්‍යාපාර අධ්‍යයනයකට සම්බන්ධ වෙන්න ඕන නම් මේකේ මම උඩින්ම දාලා තියෙන ලින්ක් එක නේද? පන්තියට සම්බන්ධ වීමට පහත සමූහයට එකතු වන්න කියලා 10 ශ්‍රේණි. ඒකට සම්බන්ධ වෙන්න ව්‍යාපාර අධ්‍යයනයට පමණක් සම්බන්ධ වෙනවා. ඔකට අනිත් පන්තියට ප්‍රී වලට සම්බන්ධ වෙන්න අර මම යටිම දාලා තියෙන එකට සම්බන්ධ වෙන්න. රයිට්? ඒක ඊට පස්සේ අපි තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට පුතේ ඔකට ගේ අම්මා තාත්තා ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක් ATM කාඩ් තියෙනවා නම් ඒ කාඩ් වලින් පේමන්ට් කරන්න පුළුවන්. ඒකේ ලින්ක් එක මම මෙවන්න නේද? පන්තිර සම්බන්ධ වෙන දරුවන්ට මම ඒක ලබා දෙන්න. ඒකට කියලා ක්ලික් කරාට පස්සේ පුසාන්ත රාජකර්ම කියලා තියෙනවා. ඒකට ඔයාගේ ක්ලාස් එකේ ඩීටේල්ස් ටික අතුලත් කරලා කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. ඒ වගේම පුතේ ඔකට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. මම බැංක් account විස්තර ටික ලබා දෙනවා. ඒ වගේම මම ඔකට QR code එකක් ලබා දෙනවා. QR පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඔකට ස්මාර්ට් ෆෝන් එකේ QR code app එකක් දාගෙන ඉන්නවනම් නේද අදාළ බැංකුවෙන් ලබා දුන්න QR code app එක අර මේ දවස්වල TV එකෙත් යන්නේ නේද? එක එක ඇඩ්වර්ටයිස්මන්ට් යනවා නේද ක්ලාස් වලට ඔන්ලයින් ක්ලාස් වලට මේ QR code එක හරහා ගෙවීම් කරන්න පුළුවන්. ඉතින් කොමත් කරන ළමයි විදිහට ඔකට මේ වාණිජයේ අලුත් දේවල් ගැන නේද බැංකුවලින් හඳුන්වලා දෙන්න මේ අලුත් ෆීචර්ස් අත්විඳින්න ඕනේ. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මගේ ක්ලාස් වලට ළමයි QR code එක හරහා පේමන්ට් කරනවා. බොහොම සරලයි. මගේ QR code එක ඔයාගේ app එක ඕපන් කරලා ස්මාර්ට් ෆෝන් එකේ ස්කෑන් කරන්න තමයි තියෙන්නේ. ස්කෑන් කරපුවාම ටග් ගාලා එම දාන්න එනවා ටයිප් මගේ නම වැටෙනවා. රයිට්? මගේ නම වැටෙනවා. එතන ඔයාගේ මට දෙන්න ඕන සල්ලි ගන්න ටයිප් කරන්න. ටයිප් කරලා සෙන්ඩ් කරපුවාම ඔයාගේ account එකෙන් සල්ලි ආයින් වෙලා මගේ account එකට සල්ලි වැටෙනවා. ආයේ account number ඕනෙත් නැහැ මුකුත් ඕනේ. මගේ QR code එක මම ඔයාට එවනවා මෙන්න මේකට පන්ති ගාස්තු දෙවන්න. ඔයාට තියෙන්නේ අයියාගේ හරි අම්මාගේ හරි අක්කාගේ හරි ස්මාර්ට් ෆෝන් එකේ app එක අරගෙන ඒක ස්කෑන් කරලා දෙන්න. හරිද? ඊට පස්සේ බැංක් ඩිපොසිට් සාමාන්‍ය විදිහට බැංකු අරපු කාලෙක නැත්තම් ATM machine එකකට ගිහිල්ලා නේද? ඔකටට සල්ලි තැම්පත් කරන්න පුළුවන්. මුදල් තැම්පත් machine තියෙනවනේ. ඒවට ගිහිල්ලා සල්ලි තැම්පත් කරලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද පුතේ? තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. සර් කලින් paper class paper එක කලින් paper එක උදේ කලින් පේපර් එක කියන්නේ මොකද්ද? අපි සැප්තැම්බර් මාසෙට කලින් කතා කරපු එකක්ද?
අපි සැප්තැම්බර් මාසයේ මුල ඉඳලා තමයි මේ පේපර්ස් ටික සාකච්ඡා කරන්න පටන් ගත්තේ. හරිද? ඔයා කියන්නේ අපි අගෝස්තු මාසයේ පටන් ගත්ත පේපර් එක කොටසක් ඉතුරු වුණා කියලාද කියන්නේ? එහෙමද කියන්නේ දරු? රයිට්? මොකද අපේ සැලැස්ම තිබ්බේ සැප්තැම්බර් මාසයේ ඉඳලා. ඔව්. එහෙම තමයි කියන්නේ. මම දන්නවා මොකද පේපර් එක කොටසක් ඉතුරු වෙලා තියෙනවා. රයිට්? බලමු අපි අවස්ථාව ආවොත් ඉදිරි දවසක ඒ කොටස අපි සාකච්ඡා කරලා දෙන්නම්. පේපර් එක තියනානේ ඔයාලඟ. මම ළඟත් තියෙනවා පේපර් එක. අපි ඊළඟ ඉදිරි දවසක සාකච්ඡා කරවට වාජනය කරමු එක. දැනට අපි සැප්තැම්බර් මාසයේ අපි යොදාගෙන තියෙන්නේ මේ පේපර්ස් ටික වාර විභාග පේපර්ස් ටික සාකච්ඡා කරලා දෙන්න දරුවෝ. රයිට්? ඔයාට පුතේ මේ පේපර් එකේ මොනවා හරි අපහැදිලි කොටස් ටිකක් තියෙනවා නම් ඒ ටික මට ලකුණු කරලා එවන්න. මම එතකොට ඊළඟ ක්ලාස් එකදී ඒක ටග් ගාලා ඔයාට තේරුම් කරලා දෙන්න. හරිද පුතේ? මට ඒ ටික පොඩ්ඩක් ලකුණු කරලා එවන්න. මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරොත් ඇත්තර් කියලා. එහෙම වුණත් මම ඒ ටික ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම කරලා දෙන්න. රයිට්? මතක් කරපෙක හොඳයි. අපි ඒක කොහොමත් සැප්තැම්බර් මාසයේ ඊළඟ පේපර් එකක් කරලා වෙලාව ඉතුරු වෙන දවසක් අපි යොදාගෙන ඒ කොටස අනිවාර්යයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරමු. රයිට්? දැන් අද අපට මදි විනාඩි තව 4යි 5යි තියෙන්නේ. නේද? එතකොට ඒ අලුත් පේපර් එකක් අත්තර ගොඩක් කලාවට ඒක මම නැවත පේපර් එක ගෲප් එකේ ෂෙයා කරන්න ඕනේ. මොකද පුතේ දැන් අලුත් ළමයි ගොඩක් අපේ ගෲප් එකට එකතු වෙලා තියෙනවා. හරිද? රයිට්? ඒ හින්දා ඔයා මට මේ පේපර් එක මොකද්ද කියන එක චුට්ටක් සඳහනක් කරලා එවන්න. මම ඊටත් මේ පේපර් එක නැවත ගෲප් එකේ ෂෙයා කරන්නම්. අපි ඊට පස්සේ ඊළඟ සතිය දවසක ඒක අනිවාර්යයෙන්ම සාකච්ඡාවට භාජනය කරමු. හරිද පුතේ? රයිට්. මේක නේ අපට අවසාන ප්‍රශ්න දෙක ඉතුරු වෙලා තියෙනවා. අපි ඒකට යොමු වෙමු. රාජ්‍ය සංස්ථා ඇත්තන් විට පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට තරගයක් ලබා දේ. රජයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්? ඔව්, රාජ්‍ය සංස්ථා පෞද්ගලිකයකට තරගයක් ලබා දෙන අවස්ථා තියෙනවා. නේද? උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ ටිපෙට් කෝ එක නැත්තම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. නේද? ඒකක් කියයි දැන් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එක. ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එකයි ඉන්ධන සම්බන්ධයෙන් තරගයක් යන්නේ. එකක් රාජ්‍ය සංස්ථාවක් අනිත් එක පෞද්ගලික සමාගම. නේද? රයිට්. එහෙනම් මොකද්ද මෙතනින් බලාපොරොත්තු වෙන්නේ? අත්‍යවශ්‍ය සේවා සම්පාදනය, පෞද්ගලිකාංශයේ ඉදිරිපත් නොවන සේවා සැපයීම, පෞද්ගලිකාංශයේ ඒකාධිපතිකාරීත්වය පාලනය, ප්‍රතිවිපාක අවම කිරීම, පෞද්ගලිකාංශයේ ලබා ගන්නා ලාභයෙන් කොටසක් රජයට අත්පත් කර ගැනීම. නැත්නම් මොකද්ද මේ සංස්ථාවලින් පෞද්ගලිකාංශයත් එක්ක තරඟ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද පුතේ? පෞද්ගලික අංශයේ ඒකාධිපති පාලනයේ ප්‍රතිපාක අවම කිරීම. දන්නවනේ ඒකාධිපති පාලනයක් තිබ්බොත් පෞද්ගලික අංශයේ කොහොමද වෙන්නේ කියලා නේ. ඒ කට්ටියට ඕන ඕන මිල ගණන් තීරණය කරනවා. ඒ කට්ටිය බාණ්ඩ සංගවන. නේද? වර්තමාන කට්ටිය දකින්න දීපරේද ප්‍රවෘත්ති බැලුවා නම් නේද? ලංකාවට පුතේ සීනි ආනයනය කරන්නේ sorry පෞද්ගලික අංශය. ඒ කට්ටිය මොකද කරේ? රජයේ සී බද්ද සීනි සඳහාය කරපු බද්ද අඩු කරපු ගාම ලොකු සීනිත් ඔබ ගෙනල්ලා සංගවව. ඒකල ඒ කට්ටියම මිල වැටික. අයියේ එතන ඒකාධිපතිත්වයක් තියෙන පෞද්ගලික අංශයෙන් විතරයි ගෙන්න. නේද? ලංකාවේ සීනි හදන එක විතරයි කරන්නේ ගෙන්නන්නේ. හැබැයි ලංකාවේ සීනි සංස්ථාවෙන් හදන සීනි ප්‍රමාණය ලංකාවේ පරිභෝජනයට මදි. ඒ හින්දා වැඩි කොටසක් ගෙන්නන්නේ පිටරට. රයිට්? ඒ හින්දා පෞද්ගලික අංශය කට්ටිය තමයි ගෙන්නන්නේ. ඒතර පෞද්ගලික ඒකාධිපතිත්වයක් එතන තිබ්බා. ඒ ව්‍යාපාරික 3-4 දෙනා එකතු වුණා කතා කරගත්ත සීනි ටික අහංගා. නේ? මොකද උනේ? 80ට 90ට තිබ්බ සීනි 230යි 250යි අන්න මිල. රයිට්? එන්නේ එහෙනම් ඒකාධිපතිත්වය වලක්වන්න තමයි කටයුතු කරන්නේ. එහෙනම් පුතේ 39ට එන්නේ 3 වෙනි පිළිතුර. හරිද? රයිට්. සමහරවිට මේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පේපර් ගන්න අපි සාකච්ඡා කරන්නේ නේද? මෙතන ඉන්න පුළුවන් ඒ කලාපයේ දරුවෝත් ඉන්න පුළුවන්. මේක පේපර් එකට උත්තර ලියපු දරුවෝත් මෙතන ඉන්න පුළුවන්. නේද? ඉතින් පුතේ ඔකට මම තව අවස්ථාවක් දෙන්න. දැන් මගේ ළඟ පේපර් තියෙනවා ඇති වෙන්න. කලාප පේපර්, පළාත් පේපර්, ඉස්කෝලවල පේපර් ඕන තරම් තියෙනවා පේපර්. හැබැයි මම කැමති දරුවන්ට අවස්ථාවක් දෙන්න ඔකට්ටිය ළඟ තියෙන පේපර් එකක් අපිට දෙන්න ගෲප් එකට ෂෙයා කරන්න. මගේ WhatsApp නම්බරේට එවන්න. මම ඊට පස්සේ ඒක අපේ ගෲප් එකේ ෂෙයා කරලා අපේ මේ පන්තික අපි එක සාකච්ඡා කරමු. නේද? ඒක වටිනවනේ. ඒතර මෙතන ඉන්න පුළුවන් දකුණේ ළමයි ඉන්න පුළුවන්, නැගෙනහිර ළමයි ඉන්න පුළුවන්, වයඹ ළමයි ඉන්න පුළුවන්, උතුරුමැද ඉන්න පුළුවන්, දකුණේ ඉන්න පුළුවන්, මධ්‍යමේ ඉන්න පුළුවන්, බස්නාහිරේ ඉන්න පුළුවන්. නේද? ඔය හැමතැනම ළමයි ඉන්නවනේ. එතකොට පුතේ අපිට හැම පැත්තකින් වෙන පේපර් සාකච්ඡා කරාම පුතේ සමස්තයක් විදිහට මෙතන ඉන්න ඔක්කොමගේම ළමයින්ගේ දැනුම වැඩි වෙනවා. තේරුණා?
අන්න පුළුවන් නම් ඔකට්ටේ රෝකට්ටේගේ යාළුවන්ට සපෝට් එකක් දෙන්න ඔන්න වැඩේ ඔකට්ටලක තියෙන පේපර් එක මට ෆොටෝ ගහලා පොඩක් ක්ලියර් එකට ෆොටෝ එකක් ගහලා අපට එවන්න. ඊට පස්සේ අපි මේ පේපර් එක ඉදිරි දවසකදී ගෲප් එකකට දාලා නේද? ඕනනම් තමන් කැමති නම් කවුද මේ කෙව්වේ කියලා ප්‍රසිද්ධ කරන්න මම එයාගේ නමයි නේද ඒත් එක්කම දාලා මෙන්න මේ දරුවා තමයි අපිට මේ පේපර් එක කෙව්වේ කියලා අනිත් යාළුවන්ටත් දැනගන්න දාලා අපි මේ ක්ලාස් එකේදී පේපර් එක සාකච්ඡා කරමු. තේරුණාද? 10 වසරේ ඔය දරුවන්ට කිසිම කලබලයක් නැහැ. හොඳට කාලය තියෙනවා. මේ පන්තිය පුතේ මේ ලොක්ඩවුන් එකේ හින්දා පටන් මේ ඉවර වෙනකොට අවසන් කරන්න පටන් ගත්ත පන්තියක් නෙවෙයි. ඔය කට්ටිය ඕ ලෙවල් කරනකම් මේක කර. ඒ වගේම ඔය කට්ටියගේ 9 වසරේ නංගිලා මල්ලිලා 10ට අවිලා කොමස් තෝරගත්තොත් ඒ ළමයිටත් මේක කර. අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ 6 වසරේ ඉඳලා දරුවන්ට පන්ති පටන් ගන්නට සූදානම් අපි දෙසැම්බර් මාසේ ඉඳලා. තේරුණාද? 6 වසරේ ඉඳලා දරුවන්ට. 6 වසරේ ළමයට ගණිතය, විද්‍යාව, සිංහල තේරුණාද? ඉංග්‍රීසි ඒ හැම විෂයයකටම අපි 6 වසරේ ඉඳලා පන්ති ආරම්භ කරනවා දෙසැම්බර් මාසේ ඉඳලා. ඒකෙත් ෆ්‍රී ක්ලාස් එකක්ත් යනවා නේද? ඒ හින්දා ඔය කට්ටිය මේ අර මම එවපු අවසානට එවලා තියෙන ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔකට පණිවිඩයක් ලැබෙයි. ඔකට නංගිලා මල්ලිලාට ඒ පණිවිඩය දෙන්න මෙන්න දෙසැම්බර් මාසේ අහවල් දවස් ඉඳලා 6 7 8 9 පන්ති ආරම්භ කරනවා කියන පණිවිඩය. හරිද පුතේ? එතකොට මේක මේ අද හෙට නවත්තන්න පටන් ගත්ත වැඩක් නෙවෙයි. මේක පුතේ අපි අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න ආරම්භ කරපු වැඩක්. ඒ හින්දා ආයතනත් එක්ක සම්බන්ධතාවයේ දිකටම තියාගන්න ඒක ඔකට ලොකු වාසියක් වෙයි. හරිද? රයිට්. ඊට පස්සේ අපි අවසාන ප්‍රශ්නේ ගමු. එහෙනම් 39 ට එන්නේ 3 වෙනි පිළිතුර. අවසාන ප්‍රශ්නේ ගමු අපි 40. අයිතිකරු හා කලමනා අයිතිකරු කලමනාකරු හා නායකයා එකම පුද්ගලික ලෙස පෙනී සිටිනුයේ මින් කවර ව්‍යාපාර සංවිධානයකද? අයිතිකරුයි කලමනාකරුයි නායකයයි ඔක්කොමලා එක්කෙනා. ඔව්, ටක් ගාලා කිව්වා. කවුද? කේවල ස්වාමි ව්‍යාපාර නැත්තම් තනි පුද්ගල ව්‍යාපාරේනේ. අපි නිකන් කතාවට කියන්නේ වන් මෑන් ෂෝ කියලා. අහලා තියෙනවද වන් මෑන් ෂෝ? නේද? කීබෝඩ් එකයි ඔක්කොම ගහන්නේ. සින්දු කියන්නෙත් එයා, මේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්නෙත් එයා නේද? අපි කියන වන් මෑන් ෂෝ එකක් කියලා. අන්න ඒ වගේ එකක් තමයි පුතේ තනි පුද්ගල ව්‍යාපාරවල කරන්නේ. අයිතිකරුත්වය, ව්‍යාපාරයේ කලමනාකරුත්වය, නායකයත්වය, ව්‍යවසායකයත්වය නේද? ඔක්කොමලයි. සමහර විට සේවකයා වෙන්නෙත් එයා. හවදර කඩේ අස් කරන්නෙත් එයා. දැකලා තියෙන ඔකට ඒ කඩේ ඉන්න මුදල මේ පිල්ලර වෙළඳ සැල්වල නේද? අයිතිකරුම නේද හවදර කඩේ අස් කරන්නේ. ඔව් ඉතින් බැනලා බැනලා කොල්ල ගෙදර මේ කොළු ගැටේ හරි ගෙන්න ගන්නවා ඉතින් බරු ටික අස් කරගන්න නේද ගොඩක් කලාවට. හැබැයි වෙන්නේ මොකද්ද? ගොඩක් කලාවට තනි ව්‍යාපාරිකයම තමයි සියලු දේ කරගෙන යන්නේ. හරිද පුතේ? එහෙනම් අපි දවස් දෙකක් ඇතුළත මේ ප්‍රශ්න පත්‍රේ බහුවර්ණ පේපර් එක සාකච්ඡා කරලා අවසන් කරා. ඊළඟ සතිය පුතේ මේකේ සෙකන්ඩ් පේපර් එක අපි සාකච්ඡා කරමු. හරිද? එතකොට ප්‍රශ්නයක කොහොමද උත්තරේ ලියන්නේ නේද? ප්‍රශ්න තෝරගන්නේ කොහොමද? අකවුන්ටින් ප්‍රශ්න ටික අපි හදන්නේ කොහොමද? ඒ ටික ඔක්කොම අපි සාකච්ඡා කරමු. හරිද පුතේ? එහෙනම් අද පන්තියට හොඳ ළමයි ටික සම්බන්ධ වුණා, සාමදානව ක්‍රියාකාරීව සම්බන්ධ වුණා පන්තියට. ඒක ගොඩක් වටිනවා පුතේ. ඉතින් පුතේ අපි තියරි ක්ලාස් එකක් කරගෙන යනවා. අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න. මොකද මම කිව්වා වගේ ආය ඔක්තෝබර් මාසේ සම්බන්ධ වෙලා පුතේ සැප්තැම්බර් මාසේ රෙකෝඩින් නම් ඉල්ලන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපිට කරන්න බෑ නේද? අපිට එහෙම මාස ගානක රෙකෝඩින් Zoom එකේ තියාගෙන ඉන්න බෑ. ඔකට දන්නවා ඒක. යම් කිසි කැපැසිටි එකක් ආවම ඒකේ රෙකෝඩින් ටික අපට අයින් කරන්න ඕනේ. ඊළඟ මාසේ රෙකෝඩින් ටික ගන්න ඕනේ නේද? අපේ විෂයන් 6ක් උගන්වනවානේ. විෂයන් 6ක් උගන්වනවා. ඒතකොට විෂයන් 6ක පන්ති කීයක් තියෙනවද නේද පුතේ? ඔය ඔක්කොගේම පන්ති වල රෙකෝඩින් අපිට තියාගන්න හැකියාවක් නැහැ නේද? ඒ හින්දා අපට සීමාවක් තියෙනවා. ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් හිතලා ඒක පේපර් එක දාද්දි හරි දවසකට කලින් දාන්නම්. මම කලින් තමයි සතියකට කලින් දාලා තියෙන්නේ. මොකද පුතේ ගෲප් එකට අලුතෙන් අලුතෙන් කට්ටිය එකතු වෙනවනේ. තේරුණාද දරුවෝ? දැන් අද උදේ බලනකොට තව 10 දෙනෙක් විතර එකතු වෙනවා. ඒතර ආයේ ඒ ළමයිට ගෲප් එකට මම දැම්මේ නැත්නම් ඒ ළමයිට තෝරගන්න වෙන්නේ නැහැ. පේපර් එක කරන්න වෙන්නේ නැහැ නැත්නම් ක්ලාස් එකේ. ඒ හින්දා මම විටින් විට ගෲප් එකට නැහැ. එකම මැසේජ් එක නැවත නැවත දාන්නේ. රයිට්? ඒ කියන්නේ අලුතෙන් ළමයි එකතු වෙනවා නේද? ඒ ළමයිට මේවා ලබා ගන්න ඕනේ. ඒ හින්දා කොහොමද දැන් ඊළඟ සතියේ එක මම හන්ද ඉඳලා දානවා ගෲප් එක. හරිද? එතකොට ඔකට ලබා ගන්න අල අන්තිම මොහොතේ දාන්නේ අලුතෙන් එකතු වෙනවන ළමයි. ඒ කට්ටියට මෙව කරගන්න ඔකට යාළුවන්ටත් මේක ෂෙයා කරන්න පණිවිඩය දෙන්න. තියරි ක්ලාස් එක පුතේ රුපියල් 500 කියන්නේ මම දැන් වර්තමානයේ හැටියට බොහොම සාධාරණ ගාස්තුවක්. ඔකට දන්නවා ඔකට අනිත් විෂයන් වලට කොහොමද ගෙවන්නේ කියලා.
හරි අපේ ඔන්ලයින් ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ සියලු විෂය හැම විෂයකටම රුපියල් 500යි අය කරන්නේ හරි ඒ හින්දා ඔකටිට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු වලට දායක වෙලා ඉදිරි ඔකටික දැනුම වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා හරිද පුතේ එතකොට දැන් මේ කාල සීමාවේ මේ ලොක්ඩවුන් එකත් එක්ක පන්ති ගාස්තු ගෙවීම පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අම්මා තාත්තට කතා කරන්න කියන මොකද ඔකටි කතා කරලා වැඩක් නැහැ නේ පුතේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අම්මයි තාත්තයි නේද අම්මට තාත්තට කතා කරන්න කියන්න මට එතකොට ඒකට කිව්වොත් මෙහෙමයි අපි ඊළඟ මාසේ සල්ලි දාන්නම් මේ මාසේ අපේ දරුවට පන්තිය සම්බන්ධ කරගන්න කියලා කිසිය ප්‍රශ්නයක් නැහැ අපි බොහොම ආදරෙන් ওই දරුවංග පිළි අරගෙන මේ පන්තිය වැඩ ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් පුතේ කල් වේලාවත් ඉක්ම ගිහලා තියෙන හින්දා අපි අදට පන්තිය නතර කරමු ඔබ දෙනා සියලු දෙනාම පරිස්සමෙන් ගෙවල් වලට වෙලා නේද මේ තියෙන කොරෝනා තත්ත්වෙත් එක්ක හරිම භයානකයි ඉතින් පරිස්සමෙන් ඉඳගෙන පණිවිඩය දෙනවා එහෙනම් අපි අදට පන්තිය නතර කරමු පුතේ ආයිබෝවන් සුබ රාත්‍රියක් සියලු දෙනාටම සර් කරන්න තියෙන පේපර් එක එවනවා හරි එවන්න පුතේ එවන්න මොනවා හරි පණිවිඩයක් තියෙනවා නම් කියන්න මයික් ඔන් කරලා තියෙන දැන් ඔකට ඔන් කරන්න පුළුවන් මයික් ඔන් කරලා පණිවිඩයක් තියෙනවා නම් කියලා යන්න सर दम पेपर है ऑनलाइन साइंस के क्लास तो की है ऑनलाइन क्लास तो की है ऑनलाइन क्लास तो की क्या ने कुते मुकद सब्जेक्ट टाइम वगैरह साइंस दाहन में उत्तर दिन माइक ऑन कर लो कुते मंग वगैरह रिलीज कर दिए नहीं